ఐబోన్ කියලා පිළිගන්න ඔයාලාත් මගේ YouTube channel එකට ඉස්සරු TI. ඉතින් මේ channel එකෙන් ගොඩක් කතා කරන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ගැන. ඔබ තවම මේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කිරීම නවත්ත කරන්න එපා. ඉතින් අදම කතා කරන්න කල්පනා කරේ පාස්කු ඉරිදා ප්‍රහාරය. නැත්නම් ඊස්ටර් සන්ඩේ attack මේ ත්‍රස්තවාදීන් විසින් ඇති කළ මේ ප්‍රහාරය ශ්‍රී ලාංකික ජනතාවට ගොඩක්සේ බලපෑවා. දේපළ හානි වුණා, එතකොට මිනිස් ජීවිත හානි වුණා, ගොඩක් තුවාල වුණා. ඉතින් මේ attack එක නැත්නම් මේ ප්‍රහාරය විදේශගත අපිට කොහොමද බලපාන්නේ කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ආකාරයෙන් කීපයක් ඇත්තේ අපිට බලපෑම ඇති කරා. ඒක වෙන්න පුළුවන් ගුවන් තොටුපළට ප්‍රවේශ වීම නැත්නම් එහෙන් ඇතුළත් වීම පිටවීම නැත්නම් අපිට බජට් එකෙන් යම් කිසි දේවල් ලබා දීමට කටයුතු කරලා තිබ්බා ආණ්ඩුව විසින්. ඉතින් මේවා කොහොම අපිට බලපෑම ඇති කරයිද? ඊට අමතරව පොලි අනුපාතයන් ඉහළය සහ විදේශ වලට සංක්‍රමණය වීමේදී ඇතිවන නීති රීති නැත්නම් ශ්‍රී ලාංකිකයන් බලපාන නීති රීති. මම මුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුවන් තොටුපළේ ප්‍රවේශ වීම සහ පිටවීමේ පරිවර්තනයන් ගැන. ඉතින් අතට මේ සිදුවීමත් එක්කම මම අනිත් දවසේ ලංකාවට පැමිණියා. ඉතින් ඒ අතරේ මම සජීව දැකගත හැකි වුණා ඒ අති උස්සීතින්. ඉතින් මම ඒක වීඩියෝ එකේ අවසානයේට පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කොහොමද මේ එයාපෝට් එකේ මේ තත්ත්වය කියලා. ඉතින් ගුවන්තොටුපළේදී ඒ වෙන විට අදාල සිද්ධිය වෙලා දවස් දෙකක් යන විට ගුවන්තොටුපළට ඇතුල් වෙන මගින් ඔවුන්ට වාහනවල ඇතුළු වෙන හැකියාව තිබුණා. නමුත් අරයිවල් නැත්නම් පැමිණීමේ මගින්ට යම් කිසි දුරක් ගමන් කර ඔවුන්ගේ වාහනට ප්‍රවේශ වීමට අවස්ථාවක් ඇති වුණේ. ඉතින් මේක යම් කිසි අපහසුතාවයක්. නමුත් ඊයේ මම දැක්කා ගුවන්තොටුපළ ප්‍රකාශ කර සිටියා දැන් නැවතත් අරයිවල් නැත්නම් පැමිණීමේ මගින්ටත් වාහනවලට ප්‍රවේශ වීමට හැකියාවක් තියෙනවා පරියන්තේ සහ ඔවුන්ට කුලී රට ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මේක හොඳ තත්ත්වයක්. ඉතින් දැන් ඔබට ගුවන්තොටුපළට ප්‍රවේශ වීමට පැමිණීමේදී මේ වගේ අපහසුතාවයන්ට ලක් වීමේ හැකියාවක් නැහැ. නමුත් ගුවන්තොටුපළ ඇතුළත යම් ආරක්ෂිත ක්‍රියාමාර්ග වැඩි වෙලා තියෙනවා. නැත්නම් ටිකක් තද කරලා තියෙන ආකාරයක් වෙනින් යනවා. ඉතින් මේක ඇත්තටම හොඳයි. මේ වත්මන් තත්ත්වයක් එක්ක. ඉතින් මේ තමයි ගුවන්තොටුපළ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ නිසා අපිට ඇති බලපෑම ඇති කළ ආකාරය. දැන් අපි කතා කරමු අපි ශ්‍රී ලංකා රජය විසින් බජට් එක 2019 අයවැය විසින් ප්‍රකාශ කරලා තිබ්බ යම් කම් දේවල් හානදායි දේවල් විදේශගත ශ්‍රී ලංකාවට ලබා දෙනවා කියලා. ඉතින් මේකෙන් එකක් තමයි අර ණය කෝටි 1 ණය ප්‍රමාණය ලබා දීම. ඉතින් මේකත් යම් කිසි භාණ්ඩාගාරයේ මුදල් අවමීමත් සමග මෙය යම් කාලයක් දක්වා නැවතත් පසුබෑමක ලක් වීමට හැකියාවක් තියෙනවා. මොකද මේ අවස්ථාව වන විට විදේශ සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ නැහැ. සියලු හෝටල් හිස්සලා තියෙනවා සහ ආයෝජන පැමිණෙන්නේ නැහැ. අත වශයෙන් ආදායමක් කියලා විදේශ ආදායමක් කියලා පැමිණෙන්නේ විදේශගත අපි අවන යම් ආදායමක් පමණයි. ඉහත සඳහන් කරන කරුණුන් හේතුවෙන් රුපියල් අගේ 15 යම වැළක්වීමට හැකියාවක් නැහැ. ඉතින් ඔබ දන්නවා ඇති මේ ප්‍රහාරයට මුලින් එක ඩොලර් ශ්‍රී ලංකා ඩොලර් යගේ 173ක් දක්වා ඉතා හොඳ අගයකට පැමිණියා 181 කේ සිට. නමුත් දැන් වන විට ඒක 178 දක්වා ඇවිල්ලා තියෙනවා සහ මේක තවත් ඉදිරියට යනකොට ඉතා විශාල ප්‍රමාණයක් ඒෂා විශාල අගයක් ඇති වෙවි කියලා මා උපකල්පනය කරනවා. මොකද පුරෝකථනය කරනවා. මොකද තවමත් අපිට විදේශ සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. ඊට අමතරව විදේශ ආයෝජන ලැබෙන්නේ නැහැ. සහ ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ අවුරුදු කාලය නිසා නිවාස වලට මුදල් ලැබුණා අප්‍රේල් මාසේ නම් මැයි මාසේ ආදී වෙනකොට ඒ මුදල් ලැබුණ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ නිසා මේක සාමාන්‍ය වෙන දෙයක්. ඉතින් මේ නිසා ශ්‍රීපියලේ අගය ඒ පහළ යාම අපිට නවත්වීමට හැකියාවක් නැහැ. ඊට අමතරව රුපියලයේ පහළ යාමත් සමග මොකද වෙන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ණය වීමේ පොලි අනුපාතයන් ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් පොලි අනුපාතය ඉහළ යෑම වරක් යුන්න හැකි දෙයක්. ඉතින් පොලි අනුපාතයෙන් දැනට 15ක් 20ක් අතර වෙනවා. ඉතින් මේව තව තවත් ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. මේක රටක් වශයෙන් තාවුල තත්යක් නම් නෑ. ඉතින් මේ ආකාරයෙන් පොලි අනුපාතයෙන් ඉහළ යනවා සහ රුපියලයේ පහළ යනවා කෙසේ වෙතත් මේ විදේශගත ශ්‍රී ලංකාවෙන් වන ඔබට සමහර විට ඔබ මීට කලින් මාසයකට කලින් මේ මුදලට වඩා වැඩි මුදලක් ලංකාවට ලැබීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේක රටක් විදියට ඉතා හොඳ තත්ත්වයක් වෙන්නේ කියලා ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මේකත් ලොකු බලපෑමක් ඇති කරා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය. තව එක් බලපෑම තමයි මේ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා විදේශගත සංස්කෘමණය වීමේදී නැත්නම් රැකියාවක් සඳහා ඕ අධ්‍යාපනය සඳහා වෙනත් රටකට පිටවීමේදී යම් රටවල් මේ නීති ලිහිල් කිරීමේ අරමුණක් සාකච්ඡාවක් පවතිනවා. ඉතින් මේක හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ අපි කැනඩාව නැත්නම් ඕස්ට්‍රේලියාව නැත්නම් එංගලන්තය වගේ රටකට යනවා නම් අපිට
විශාල නීති ප්‍රමාණයක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවට මේ නීති ලිහිල් කිරීමේ යම් සාකච්ඡාවක් කරනවා. ඉතින් මේ වගේ දෙයක් වුණොත් හොඳයි කියලා මම කල්පනා කරනවා. මේ ආකාරي බලපෑම තමයි ඇති කරේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරය. ඉතින් අපි ලංකාව වශයෙන් අවුරුදු කීපයක් නැත්නම් මාස කීපයක් පස්සාට ගියා. ඒක නවත්වීමට හැකියාවක් නැහැ. මේ ආකාරයෙන් ප්‍රහාරයක් වෙනත් රටවල් වලට ඇති වුණා, සංචාරක රටවල් වලට. ඉතින් මේ රටවල් මාස 3 4 නැත්නම් අවුරුදු 2ක් ගත්තා මේ ඒ ප්‍රවාහ ප්‍රහාරයන්ට පස්සේ රටක් වශයෙන් නැගිටීමට. ඉතින් අපි හිතනවා ලංකාව වශයෙන් එච්චර කල්යන් නැති වෙයි. දැන් ආරක්ෂා තත්ත්වය කොන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් දිගින් දිගටම රජයන් විසින් ක්‍රියාත්මක කළා. අපි ආයුධ හමුදාව නැත්නම් හැම පොලිසිය හැමදෙනාම එකතු වෙලා මේ ගොඩක් ලොකු ක්‍රියාමාර්ගයක් ගන්නවා, ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඒ විශ්වාසය අපිට තියෙනවා මේ ත්‍රිවිධ හමුදාවත් එක්ක. ඉතින් මේ විශ්වාසය සමග අපේ රටේ ආරක්ෂාකාරීලා තියෙනවා. දැන් ලංකාවට පැමිණෙන්න පුළුවන් ආරක්ෂාව තියෙනවා. ඉතින් ඒත් එකම අපි ඉස්සරහටයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් යම් කිසි දයක් මේ වීඩියෝ එකෙන් දැනගත්තා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ආකාරයෙන්ම තවත් වීඩියෝ එකක් හැමෝම බලාපොරොත්තු වෙනවා. ඔබට සමග ගන්නවා. ඔබට සුබ දවසක්. ඔබට පේන ඇති වෙනද සංචාරකයන් විශාල ප්‍රසස් රැඳී සිටින මේ ස්ථානයේ සංචාරයේ කිසිවක් පේන්නේ නැහැ. ඉන්න එක නා දෙන්න හෝ ඔවුන් රටතුලට එන්නේ ඔවුන් රටින් පිට වෙනා. ඒ වගේම ඉමිග්‍රේෂන් එක කිසිදු කෙනෙක් පේන්නේ සිටින්නේ නැහැ. මේකයි දවස්වල තිබුණු තත්ත්වය.